පවිත්‍රාදී වන්නාරච්චි මන්ත්‍රීතුමනේ කියනවා කාන්තාවට මේ ආණ්ඩුව සලකලා නැහැ. පවිත්‍රා හිටියා ගිය ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට. ඉතින් ඒ කාලේ සලක කණ්ඩ බැරි වෙච්ච එක ගැන කියන්නේ නැතුව දැන් එක ගැන කියන එක සාධාරණද කියලා මම අහනවා. මම හිතන්නේ කාන්තාවන්ට තමයි මේ ආණ්ඩුව සැලකුවේ. බඩදරු අම්මලාට රුපියල් 20000ක සහනාධාරයක් දෙන්න කටයුතු කරා. අම්මලා ජනාධිපතිවරුලා හිටියා, අම්මලා අගමැතිවරුලා, අම්මලා ඇමතිවරුලා හිටියා. හැබැයි ඒ කාලෙවත් එහෙම අදහසක් වුණේ නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාන්තාවන් වෙනුවෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක කරුවා. විශේෂයෙන්ම අම්මලාට අවශ්‍ය පෝෂණය ලබා දීමට නොහැකි කුඩා දරුවන් වෙනුවෙන් කිරි වීදුරුවක් ලබා දෙන්න පාසල් මට්ටමින් වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ඒ වෙනුවෙන් බිලියන 1.5ක් මුදලක් වෙන් වෙනවා. ඒ වගේම පාසල් දරුවන්ට දිව ආහාරය දෙන්න තව බිලියන 8.5ක් වෙන් කරලා තියෙනවා. ප්‍රාදේශීය සභාව, පළාත් සභාව, පාර්ලිමේන්තුවට කාන්තා නියෝජනය වැඩිකරන කටයුතු කරේ මේ ආණ්ඩුව. ඒ නිසා තමයි අද ප්‍රාදේශීය සභාවල 125ක් කාන්තාව අනිවාර්ය වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ කාන්තාවන්ට පාරේ බැහැලා යන්න අවස්ථාවක් තිබුණේ. ප්‍රාදේශීය සභාව සභාපතිවරු සැමරුවේ කාන්තාවන් 100ක් දූෂණය කරපු එකේ උත්සව ගත්තා. හැබැයි ඒ වෙලාවේ පවිත්‍රලා එහෙම කතා කරුවේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර මිනිස්කාරතුමිය පෑ 24ක් යන ඉඳලා කණෙන් ඇදලා එළියට දැම්ම. නීතියේ දෙවඟනට එහෙම කෙරුවා නම් අනිත් කාන්තාව ගැන මොනා කියන්නද? පවිත්‍රා මැතිනිය කටින්ද කතා කරන්න කියලා මම අහන්න කැමතියි. මාළදේවන සංචාරයකට යොමු වෙන අගමැතිතුමා ඉන්නතුරු ප්‍රේක්ෂක දෙන්නෝ ගැනීමද එතුමා ඉදිරිපත් කරන්න කලබල වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් කෙහෙල් ගහේ අකාලෙට පී දෙන මලේ ගෙඩි නැහැ. නියම කාලෙට පී දෙන මල ඉතාමත් සරුයි.